අයිබුවන් මේ ඔටෝ හබ් ඉකොනොමිකල් විදියට යූස් කරන්න පුළුවන් ගොඩක් ඉඩකඩ තියෙන සුවපහසු වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන අතර ගොඩක් ප්‍රචලිත වාහනයක් වෙච්ච ඒ වගේම අතීතයේ ඉඳන් ටොයෝටා සමාගමන ගොඩක් ප්ලස් මාක්ස් එකතු කරපු ටොයෝටා සෙඩාන් අතර ලංකාවේ ප්‍රධාන තැනක් ගන්න ටොයෝටා ප්‍රීමියෝ එකේ 2017 FPX මොඩල් එක තමයි අද ඔයගලන්ට ඔටෝ හබ් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් ලොකු අතීතයක් තියෙන කා එකක් සාමාන්‍යයෙන් මේක මුල කාලේ කොරෝනා ප්‍රීමියෝ කියලා කොහමාර 1970 දිනේ නම් මේ කොරෝනා ප්‍රීමියෝ එකයි ටොයෝටා කරින් එකයි නියුන් සහෝදරවරු විදිහට තමයි මාකට් එකට ආවේ කොහමාර මේ 2001 විතර නම් මේ සම්බන්ධතාවය තිබිලා ඊට පස්සේ මේ කොරෝනා ප්‍රීමියෝ කියන එක ප්‍රීමියෝ විදිහටත් ටොයෝටා කරින් එක වෙනුවට ඇලියොන් කියන මොඩල් එකත් අලුතෙන් ඇවිල්ලා මේ නව සම්බන්ධතාවයක් ගොඩනගනවා 2001 දී මේ 2001 දී ගොඩනගනු නව සම්බන්ධතාවය ජෙනරේෂන්ස් දෙකකට අද වෙනකොට විහිදලා තියෙනවා. ඒක කෙටියෙන් සඳහන් කරනවා නම් 2001 ඉඳන් 2007 වෙනකන් මේකේ ෆස්ට් ජෙනරේෂන් එක 240 මොඩල් එක විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රීමියම් 240 සහ ඇලියොන් 240. ඒ වගේම 2007 ඉඳන් වර්තමාන වෙනකන් මේකේ 260 මොඩල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රීමියම් 260 සහ ඇලියොන් 260. කොහොම හරි මේ වර්තමානයේ තියෙන ප්‍රීමියම් සහ ඇලියොන් ගැන එහෙම නැත්නම් විශේෂයෙන්ම ප්‍රීමියම් ගැන මම සඳහන් කරනවා නම් මේ ප්‍රීමියම් මොඩල් එක engine capacity 3කින් එනවා. ඒ තමයි 1.5 liter 1.8 liter සහ 2 liter විදිහට සාමාන්‍යයෙන් ලංකාව නම් බහුලවම ඒ කියන්නේ දකින්න ලැබෙන්නේ 1.5 liter engine එක විතරයි. ඒ වගේම මේ engine capacity 3 grades 3කින් තමයි එන්නේ. ඒ කියන්නේ පළවෙනි grade එක F grade එක විදිහට එනවා. F grade එකේ models 3ක් එනවා. normal F grade එක, FL grade එක, FEX grade එක. ඒ වගේම 1.8 එක X grade එක විදිහට හඳුනනවා. ඒකෙත් X grade එක, XL grade එක, XEX grade එක විදිහට හඳුනනවා. ඒ වගේම මේක 2 liter model එක තමයි G grade එක විදිහට හඳුනනවා. මේක 2 liter model එකත් G grade එක, GL grade එක, GEX grade එක විදිහට grades 3කින් හඳුනනවා. ඒ වගේ දේවල් තමයි මේක ගැන කියන්න තියෙන්නේ. අපි පිටිපස්සෙන් කතාව පටන් ගමු. මෙතින් Toyota Premio එකේ rear view එක අපි බලමු මේක මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් පරණ Premio එකේ design එකට ගොඩක් සමානයි මේකේ design එක. ගොඩක්ම basic දේවල් ටිකක් තමයි අපි ඊටවස් කතා කරන්න තියෙන්නේ. අපි මුලින්ම යන් මේකේ rear windshield එකට අපි මේ විදිහට rear windshield wipe එකක් දීලා තියෙනවා. එතනින් පල්ලෙහා මෙන්න මේ විදිහට අපේ rear windshield washer එක ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක tailgate එක. දැන් මේක tailgate එකේ වම් අත පැත්තේ මෙන්න මේ විදිහට අපේ Premio badge එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මැදරාවත් අපේ Toyota badge එක මෙන්න මේ විදිහට දීලා තිනවා. ඒ වගේම මේකේ F grade එකක් එහෙම නැත්නම් FEX grade එකක් ඉන්න මේ විදිහට F badge එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට chrome cladding එකක් අපිට ඊට පහලින් දීලා තිනවා. ගොඩක් හොඳ appearance එකක් දෙනවා කාර් එකට මේ chrome claddings වලින්. ඒ වගේම මේකේ tail light එක ගැන කතා කළොත් මේකේ පරණ design එකට වැඩිය ගොඩක් වෙනස් වෙන මේ tail light එකේ මේක full LED tail light එකක්. ඒ වගේම කොටස් දෙකකින් යුක්ත වෙනවා. එක කොටසක් මේකේ body එකට fix වෙලා තිනවා. අනෙක් කොටස මේකේ ටේල් ගේට් එකට ෆික්ස් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි මේක ටේල් ලයිට් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම එතනින් පල්ලෙහාට આવොත් මේ වගේ පාකින් සෙන්සර්ස් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේකේ රියර් view එකේ අපිට කතා කරන්න තියෙන්නේ. අපි මේකේ බූට් ස්පේස් එක කොයි වගේද කියලා ඊළඟට කතා කරමු. ගායක ටේල් ගේට් එක ඕපන් කරන්න ක්‍රම තුනක් ගැන මට කියන්න පුළුවන්. පළවෙනි එක තමයි අපේ drive එකේ seat එකට තියෙන lid එක use කරලා අපිට මේ ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම පිටිපස්ස ටේල් ගේට් එකේ Toyota logo එකට පහලින් තියෙන button එක use කරලා අපිට මේකේ තියෙන ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම අපේ smart key එක use කරලා මෙන්න මේ විදිහට මෙන්න මේ button එක use කරලා අපිට ටේල් ගේට් එක ඕපන් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු මේකේ boot area එක කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් sedan එකක් කිව්වම අනිවාර්යයෙන්ම ලොකු boot space එකක් අපිට දෙනවා. ඒ වගේම මේ අලුත්ම Toyota Premio 2017 එකෙත් අපිට ඒ විදිහේ ගොඩක් ලොකු boot area එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ boot area එක මදි නම් ඕගොල්ලෝ ලොකු බඩු ගොඩක් මේකට store කරනවා නම් ඕගලන්ට knock down seats දීලා තින්ද rear seats ඉස්සරහට නමාගෙන මේකේ තියෙන boot capacity එක extend කර ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව මේකේ විශේෂ options නම් මොකුත් මට මේ වෙලාවේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ගොඩක් basic විදිහට තමයි මේකේ boot space එක design කරලා තින්නේ. ඊට පස්සේ අපි මේ panel එකෙන් පහළ කොටසට ආවොත් අපිට සුපුරුදු විදිහට මේකේ අපිට දීලා තියෙන්නේ spare wheel එකක්.
ස්පයාවිල්ක සහ ජැක්ක එකට අවශ්‍ය ටූල් කිට් එක බලාගන්න පුළුවන් අපට ජැක් එක බලාගන්න පුළුවන් එන්නේ මෙන්න මේ වංගත පැත්ත දින ස්ටෝරේජ් එකේ ඒ වගේ දේවල් තමයි අපිට මේකේ බූට් එකේ කතා කරන්න තියෙන්නේ අපි දැන් මේකේ සයිඩ් වියු එක කොයි වගේද කියලා බලමු සයිඩ් වියු එක ගැන කතා කරන්නත් අපි මුලින්ම මේකේ ටේල් ලයිට් එක දිහා පටන් ගමු ටේල් ලයිට් එකේ මෙන්න මේ විදිහට අපිට ඒරෝඩයිනමික් ෂේප්ස් බලා ගන්න පුළුවන් වාහනේ ස්ටැබිලිටි එකට ඒ කියන්නේ ඩ්‍රයිව් කරද්දී හයි ස්පීඩ් ඩ්‍රයිව් කරද්දී ස්ටැබිලිටි එකට ගොඩක් මේ ඒරෝඩයිනමික් ෂේප්ස් වැදගත් වෙනවා ඊට පස්සේ මේකේ වීල් එකට ගියොත් මේකේ තියෙන 15 ඉන්ච් වීල් එකක් ක්‍රිම් කප් එකක් එක්ක ආපු ඒ වගේම මේකේ අපිට මීට වැඩි උඩ ග්‍රේඩ්ස් වලට ඇලෝ වීල්ස් වගේ ඔප්ෂන් උත් ගන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි මේකේ වීල් එකේ කතා කරන්නේ ඊට පස්සේ අපි මේකේ ඩෝ හෑන්ඩල්ස් වලට ගියොත් මේ විදිහට ක්‍රෝම් ඇක්සසරිස් එක ගොඩක් හොඳ ඇපියරන්ස් එකක් තියෙන ඩෝ හෑන්ඩල්ස් බලා ගන්න පුළුවන් ඒ වගේම මේකේ අපිට ඉස්සරහා ඩෝ හෑන්ඩල්ස් වල ස්මාර්ට් එන්ට්‍රි එහෙම නැත්නම් කීලස් එන්ට්‍රි බටන්ස් දීලා තිනවා අපිට ස්මාර්ට් කී එකක් දීලා තිනවා ස්මාර්ට් කී එක අපිට දැන් ගොඩක් පුරුදුයි ඒ ගැන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ ඒ වගේම අපි මේකේ mirrors වලට ගියොත් මේකේ power and retractable mirrors අපිට දීලා තිනවා ගොඩක් සුපුරුදුයි අපිට ඒවා දැන් ඒ වගේම wing mirrors ඒ වගේම auto folding window ඔප්ෂන් එකක් අපිට මේක දීලා තිනවා ඒ වගේම ඉස්සරහත් මෙන්න මේ විදිහට aerodynamic shapes අපිට බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි අපිට මේකේ side එකේ කතා කරන්න තියෙන්නේ අපි දැන් මේකේ front එක කොයි වගේද කියලා බලමු front view එක ගැන කතා කරද්දි මේක පරණ ප්‍රීමියම් එකට ගොඩක් සමානකම් කියලා මේකේ shell එකේ තමයි විශේෂ වෙනස වෙලා තියෙන්නේ කියලා මට කියන්න පුළුවන් මුලින්ම අපි මේකේ windscreen එකට මේක Toyota safety sense කියන category එකේ ආපු vehicle එකක්. ඉතින් අපිට auto brake වගේ options දීලා තියෙන හින්දා මෙන්න මේ විදිහට අපේ radar sensors ටික අපිට සුපුරුදු විදිහට අපේ windscreen එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපි මේකේ headlight එක දිගොත් මේකේ තියෙන්නේ LED projector lamps ඒ වගේම අපිට parking lights එතනින් එහා පැත්තේ LED වලින් දීලා තියෙනවා ඒ වගේම signal lights දීලා තිනවා ඒ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ ඒ වගේම මේකේ auto high beam option එක අපිට දීලා තියෙනවා ඊට පස්සේ මේකේ shell එකට ගියොත් අපේ ගොඩක් wide shell එකක් දීලා දෙනවා කාර් එකේ appearance එක ගොඩක් වැඩි වෙනවා මේ wide shell එකෙන් ඒ වගේම මැද්දෙන් අපිට premium වලට unique වෙච්ච logo එකක් බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි මේකේ පල්ලෙහාට ගියොත් මෙන්න මේ විදිහට parking sensors බලා ගන්න පුළුවන් අපේ parking වලට use කරන්න පුළුවන් මේ parking sensors ඒ වගේම එතනින් පල්ලෙහාට ගියොත් මේ විදිහට ගොඩක් powerful fog lamps දෙකක් දීලා තිනවා ඒකෙත් අපිට chrome accessories වලින් ගොඩක් හොඳ appearance එකක් අරන් දීලා තිනවා ඒ වගේම මේකේ අපිට ground clearance ගැන කතා කරොත් මේකේ millimeter 160ක ගොඩක් හොඳ ground clearance එකක් දීලා තිනවා ඒ වගේ දේවල් තමයි අපිට මේකේ front එකේ කතා කරන්න තියෙන්නේ අපි ඊළඟට මේකේ engine එක කොයි වගේද එහෙම නැත්නම් මේකේ power එක කොයි වගේද කියලා කතා කරමු ප්‍රීමියෝකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම කියනවනේ මේක ගොඩක් ඉඩකඩ ඇතුළු ඩිසයින් කරලා තිනවා. ඒ කියන්නේ හදිසි අනතුරක දිනුවත් එන්ජින් එකට වෙන්න තියෙන හානිය ඒකෙන් අවම වෙනවා. කොහොම හරි මේකේ තියෙන්නේ 1.5 ලීටර් ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එකක්. ඒ වගේම මේකේ 110ක බ්‍රේක් හෝස් පවර් එකක්. ඒ වගේම නිව්ටන් මීටර 193ක ටෝක් එකක් දීලා තිනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මේකේ ලීටරයට කිලෝමීටර 18ට 20ත් අතර ඇවරේජ් ෆෝල් කන්සම්ෂන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ලීටර 60ක පෙට්‍රල් ටැංක් එකක් දීලා තිනවා. ඒ වගේම මේකේ සුපර් CVT ගියර් බොක්ස් එකක් තමයි අපිට දීලා තිනවා. ඒ වගේම මේකේ අපිට ඔටෝ ඔයිල්ඩින් ස්ටොප් ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ එන්ජින් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි දැන් මේකේ එක්ස්ටීරියර් කතා කරලා ඉවරයි. අපි අම් මේකේ ඉන්ටීරියර් කොයි වගේද කියලා බලන්න. එක්ස්පීරියර් ගැන බලද්දී ඔයගොල්ලෝ දකින්නදී මේකේ ඔප්ෂන්ස් වලට වඩා ටොයෝටා සමාගම සල්ලිම ඇතුළත තියෙන මේකේ තියෙන පෙනුම මේකේ තියෙන සුවපහසුව මේකේ තියෙන ඉඩකඩ වැඩි කරන වගේ දේවල් ඉතින් අපි බලමු ඉන්ටීරියර් එක කොයි වගේද කියලා මුලින්ම අපි ඩ්‍රයිව් එකේ අපෝල්ට්‍රියෙන් පටන් ගමු සාමාන්‍යයෙන් අපෝල්ට්‍රිය ගැන කතා කරාම මැටීරියල්ස් ගොඩකින් ඒ වගේම කලර්ස් ගොඩකින් ඩිසයින් ගොඩකින් තමයි මේ අපෝල්ට්‍රිය ගොඩක් රිච් ලුක් එකක් විදිහට ඩිසයින් කරලා තියෙන්නේ මුලින්ම අපිට නම් හાર્ඩ් ලෙදර් එකක් බලා ගන්න පුළුවන් උඩින්ම ඊට පස්සේ මේ වගේ සොෆ්ට් ලෙදර් එකක් බේජ් කලර් එකකින් බලා ගන්න පුළුවන් ඒ වගේම අපේ ක්‍රෝම් ඩෝ හැන්ඩල් එක මෙතනින් දීලා තිනවා ඒ වගේම එතනින් පල්ලෙයා ප්ලාස්ටික් එකේ මේ වගේ ඇෂ් කලර් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් එතනින් පල්ලෙයාට આવොත් අපේ ටීක් ටෙක්ස්චර් එකක් තියෙන විදිහ මේ වගේ බෙසල් එකක් එක්ක අපේ පවර් ෂටර් බටන්ස් ඒ වගේම සෙන්ටර් ලොක් බටන් එක ෂටර් ලොක් බටන් එක වගේ දේවල් බලා ගන්න පුළුවන් එතනින් පල්ලෙයාට આવොත් ගොඩක් ලොකු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් පොඩි බොටල් හෝල්ඩර් එකක් අපිට දීලා තිනවා ඒ වගේම මේක අපේ ස්පීකර්ස් දෙකක් මෙතනින් බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි අපිට මේකේ ඩ්‍රයිවර් එකේ අපෝෂේ කතා කරන්න තියෙන්නේ අපි ඩ්‍රයිවිං සීට් එක කොහෙද කියලා ඊළඟට බලමු
මන්දන් ආඩලන්න ටොට ප්‍රමියගේ ්‍රයින් සිට අපට මේක ඉලෙක්ට්‍රික් සිට එකක් විදිර දීලති ඉලෙක්ට්‍රිකලි කටරෝල් කරන්න පුළුවන් විචසුත් එක් ගොඩක් පහසු සැප පහස පෝෂණය තින එක ගොඩක් කව් දිට තින ්‍රයෝ ටබිට තියාගන්න ගොඩක් වැදගත්නවා ඒවගේම ලෙද සහ ෆැබ්‍රික්ලින්තුම මේ ඩිසයින් කල තින මේ ති අනි ඔක්ම සිටසු ලෙද ෙබ්‍රික් ල ිසන් කල හැයි ඉලෙක්ට්‍රික කටරල් කරන්න පුලන් සිට ති ්‍රයින් සිට විතරයි ඒවගේ දවල් තමයි අපට මේක සිටගේ කතාරන්න තින් අපිියන්ත මේක ටේරම් ල්ල කොයි ද බන් දැන් ඕගලට බලාගන්න පුළුවන් මේ ස්ටේරම් ල්ල මේක උඩා අපට ටීක් ිනිශ්ක් බලාගන්න පුළුවන් එතින් පල්ල හටික ලෙද රැප් ටේරම් ල්ලක් දරම පට දිල්න ගොක් හොඳ පියනසක් තියෙනවා ගොඩක් හොඳ රිච් ලොක එකක් තියෙනවා ඒවගේ මේ අපි මල්ි ෆන්ෂන් ඔප්ෂන ගැන ලට කතාරම අපි මේ මල්ි ෆන්ෂන් ඔප්ෂන ගොඩක් පුරදුයි මෙතනට වගත පැත් බන් සලින් අපේ ඉන්ෆොටේන්ම සිටම කටරල් කරන්න පුළුවන් ඒවගේම අපි දකුණොත් පැත්ත බටන් සලින් අපේ මීට පැනල්ලකේ එMIඩ පැනල් එක කටරෝල් කරන්න පුළුවන් සාමාන්‍යෙන් අපට වෙන මොඩල් සොල්ලන් හමට වෙනවාහනවල අපට මේ කරස් කටරල් ඔප්ෂන එක දිලතින නමුත් අපට මේ ප්‍රමියෝ එක කරස් කටරල් ඔප්ෂන එක හම්බෙන්නේ ලංකාවට එන්න නැති ටූලට මොඩල් ගවිතරයගෙන අප ලංකාවද මේ කරස් කටරල් ඔප්ෂන් එක යස් කරීම හැකියාවක් නෑ ඒවගේ අපට යාබෑගයක් මදින් දතින යගේ අපේ ටොට ලෝප එක ගොඩක් ලස්සන්ට මෙතනින් දීලතින අයවගේ දෙවල්තම අපි ස්ටිර් විල්ලි කතාරන්න තින්නේ අපිද මේ මීට පැනලකටය මෙතින් ටොට ප්‍රමියගේ මීට පැනලක අපට මේ ඇනලොග මීටස් හතරක් බලාගන්න පුළුවන් ලොක ඇනලොග මීටස් දෙක් සහ පොඩි ඇනලොග මීටස් දෙකක් විදිහට වං අත පැත්තේ ලොක ඇනලොග මීට එක අපට ආර්පීම් මීට එක දීලතින ඒවගේ පොඩි ඇනලොග මීට එක අපේ එන්ජින් හීට් එක බලාගන්න පුළුවන් දකුණත පැත්තරිකොත් මේ ලොක ඇනලොග මීට එක අපි ස්පීඩෝ මීට එකත් පොඩි ඇනලොග මීට එක අපේ ෆෝල් ලෙවල් එකත් බලාගන්න පුළුවන් මං කලින් කිව්වගේ මේ තින්න මැද අපේ MID පැනල් එක අපේ වං අත පැත්තේ මල්ටි ෆන්ෂන් බටන්ස් යූස් කරලා අපේ MID පැනල් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒ වගේම අපිට මේක ඉන්ෆෝමේෂන්ස් ගොඩක් දීලා තියෙනවා ඒ කියන්නේ අපේ එක්ස්ටීරියර් ටෙම්පරේචර් එක ඒ වගේම ගියර් පොසිෂන්ස් ඒ වගේම ඔප්ෂන්ස් මෙන්න මේ විදිහට අපේ දකුණු අත පැත්තේ මල්ටි ෆන්ක්ෂන් බටන්ස් යූස් කරලා මේවා වෙනස් කරන්න පුළුවන් ඒ වගේම අපේ මයිලේජ් එක වගේ දේවල් ඒ වගේම අපේ ට්‍රිප් ඩීටේල්ස් වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි අපිට මේකේ මීට පැනල් එකේ කතා කරන්න තියෙන්නේ ඊළඟට අපි මේකේ අනෙක් ඔප්ෂන්ස් ගැන කතා කරනවා නම් අපිට වං අත පැත්තේ පහළට ගියොත් මෙන්න මේ විදිහට අපේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වගේ ඔප්ෂන්ස් දීලා තියෙනවා ඊට පස්සේ අපි මේකේ දකුණු අත පැත්තට ගියොත් මෙන්න මේ විදිහට අපේ පුෂ් ස්ටාර්ට් බටන් එක බලා ගන්න පුළුවන් ඒ වගේම අපේ පවර් ෂටර් පවර් මිරර් බටන්ස් බලා ගන්න පුළුවන් ඉතින් පල්ලෙහාට ගියොත් අපේ ඔටෝ බ්‍රේක් ඔප්ෂන්ස් ඒ වගේම ඔටෝ හයි බීම් ඔප්ෂන්ස් අපිට මෙන්න මේ විදිහට මෙතනින් දීලා තියෙනවා ඒ වගේ දේවල් තමයි මේක ඔප්ෂන්ස් ගැන කතා කරන්න තියෙන්නේ අපි මේක සෙන්ටර් කන්සෝල් ඒරිය එක කොයි වගේද කියලා බලමු මේ තියෙන ටොයට ප්‍රමියෝ එකේ සෙන්ටර් කන්සෝල් ඒරිය එක මම කලින් කිව්වා වගේම මේකේ ඔප්ෂන්ස් වලට වැඩිය මේකේ පෙනුම මේකේ තියෙන නිමාව ඒ වගේ දේවල් ගැන තමයි ගොඩක් සැලකිලිමත් වෙලා තියෙන කියලා මට කියන්න පුළුවන් ඒ වගේම අපි මේකේ බලමු මුලින්ම අපිට මේ වගේ ආම් රෙස්ට් එකක් දීලා තිනවා මේක ඇඩ්ජස්ටබල් ආම් රෙස්ට් එකක් අපිට ඕනෙ විදිහට ඉස්සරහට සහ පස්සට ගන්න පුළුවන් සුපුරුදු විදිහටම ආම් රෙස්ට් එකට පහලින් අපි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එක දීලා දෙනවා ඊට පස්සේ එතනින් ඉස්සරහට આવොත් මෙන්න මේ විදිහට අපේ කප් හෝල්ඩර්ස් දෙකක් මෙතනින් බලා ගන්න පුළුවන් ගොඩක් ලොකු කප් හෝල්ඩර්ස් දෙකක් එතනින් ඉස්සරහ අපේ සුපර් CVTi ගියර් බොක්ස් එකේ ගියර් ලීව් එක තමයි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මේක ගොඩක් රිච් ලුක් එකක් තියෙන විදිහට ටීක් ෆිනිෂ් එකකින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ ගොඩක් ලස්සනයි ඒ වගේම මේක අපිට ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් එකක් හෝ හෑන්ඩ් බ්‍රේක් ලීව් එකක් මේ සෙන්ටර් කන්සෝල් ඒරියාගේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ අපේ හෑන්ඩ් බ්‍රේක් එක දීලා තියෙන්නේ අපේ බ්‍රේක් පැඩල් එකට වම්පසින් පැඩල් එකක් විදිහට තමයි අපේ හෑන්ඩ් බ්‍රේක් දීලා තියෙන්නේ අපිට ඒක සෙන්ටර් කන්සෝල් ඒරියාගේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඒ වගේ දේවල් තමයි අපිට සෙන්ටර් කන්සෝල් ඒරියාගේ කතා කරන්න තියෙන්නේ අපි මේක AC කන්ට්‍රෝල් ඒරියාක සහ මේක ඩෑෂ්බෝඩ් එකේ ඩිසයින් එක කොයි වගේද කියලා ඊළඟට බලමු ප්‍රමියෝගේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරලොත් අපිට පළවෙනිම මෙන්න මේ වගේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් බලා ගන්න පුළුවන් අපේ 12 වෝල්ට්ස් අවුට් එක දීලා තින්න එතන එතනින් උඩට આવත් අපේ AC කන්ට්‍රෝල් ඒරියාක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ AC කන්ට්‍රෝල් ඒරියාකේ එකම ඩිසයින් එක තමයි 260 එකේ එදා ඉඳන් අද වෙනකන් ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම ගොඩක් හොඳයි මොකද ෆිසිකල් බටන්ස් මේකේ දීලා තිනවා අපේ නැනෝ වේ ටෙක්නොලොජි එකත් එක්ක ආපු AC කන්ට්‍රෝල් ඒරියාක අපිට මේක බලා ගන්න පුළුවන් ඉන්නේ මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගැන කතා කරොත් අපිට මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් ඇවිල්ලා නැහැ ලංකාවට ඒ වගේම මේක ඕවරෝල් ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරද්දී ඕගලන්ට පේනවා ඉතින් මේ වගේ ටීක් පැනල්ස් දීලා තිනවා ඒ වගේම මේක හાર્ඩ් ලෙදර් වලින් ඩිසයින් කරලා තිනේ ගොඩක් හොඳ රිච් ලුක් එකක් ඇවිල්ලා තිනවා මේකේ ඩෑෂ්බෝඩ් එකට මේ වගේ ඩිසයින්ස් ඉඳා ඒ වගේම මේ වගේ ගොඩක් හොඳ ග්ලව් බොක්ස් එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි මේකේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරන්නේ ඕවරෝල් ගත්තාම මම කලින් කිව්වා වගේ
ඔප්ෂන් සොල්ට වඩා මේ ති රිච් ලෝක මේ ති ඩිසයින් වගේ දවල්තම මේ ගැන හිතල තියෙන්නේ අපි දැම මේ පිටිපස් සීට්ස් කොයි වගේ කියලා බලමු අවසාන වශයෙන් කතා කරන් තියෙන මේකේ රියර් පැසෙන්ජර් ඒරියා එක ගැන සාමාන්‍යයෙන් සෙඩාන් කාර් එකක කොහොම පොඩක් දුරට සැලකිය යුතු මට්ටමේ ඉඩක් අපිට රියර් පැසෙන්ජර් ඒරියා එකේ ඩිසයින් කරනවා සුපුරුදු විදිහට අපිට මේ ටොයෝටා ප්‍රීමියම් එකෙත් ඒ ඉඩකට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ ගොඩක් හොඳ ලෙග් ස්පේස් එකක් ගොඩක් හොඳ හෙඩ් රූම් එකක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් ගොඩක්ම ඉඩකට තියෙනවා මේකේ ඒ වගේම මේක පැසෙන්ජර්ස් ලා 3 දෙනෙක්ට ඩිසයින් කරලා තියෙනවා ඒ වෙනුවෙන් හෙඩ් රෙස් තුනක් සීට් බෙල්ට්ස් තුනක් අපිට මේකේ බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් සෙන්ටර් පැසෙන්ජර් තුනක් ලොකු අපහසුාවක් නෑ හැබැයි යම් තරම උස ෆ්ලෝම් එකක් මේකේ අපිට දීලා තියෙනවා ඒ වගේම මේ වගේ පොකට්ස් අපිට සීට්ස් වල බලා ගන්න පුළුවන් ඒ වගේම මම ඉස්සරහට කිව්වා වගේ මේකෙත් අපිට ලෙදර් සහ ෆැබ්‍රික් වලින් ඩිසයින් කරපු සීට්ස් තමයි බලා ගන්න පුළුවන් මේ වගේ දේවල් තමයි මේකේ රියර් පැසෙන්ජර් ඒරියාගේ අපිට කතා කරන්න තියෙන්නේ ඉතින් අද ඔයගොල්ලෝ දකින්න ඇති Toyota Premio එකේ වැඩි කොයි වගේද කියලා සාමාන්‍යයෙන් මේකේ ඔප්ෂන්ස් වලට වැඩිය මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේකේ තියෙන සැප පහසුව මේකේ තියෙන ඉකොනොමිකල් ගතිය ඒ වගේ මේකේ තියෙන පෙනුම වගේ දේවල් මට හිතෙන විදිහට කොහොම හරි මම මේකේ ප්‍රයිස් උත් පල්ලයා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා සුපුරුදු විදිහට මම මේ කායක් ගත්තේ සවින්නටෝ ලංකාවකින් ඕගොල්ලෝ ප්‍රීමියම් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ප්‍රීමියම් එකක් පදින්න ආස නම් ඕගොල්ලන්ටත් මෙන්න මේ නම්බරයකට කෝල් කරලා ප්‍රීමියම් එක ගැන විස්තර දැනගන්න පුළුවන් ඒ වගේම ඉතාමත් විශ්වාසවන්තව සාධාරණ මිලකට වගකීමක් ඇතුව ප්‍රීමියම් එකක් ගන්න සවින්නටෝ ලංකාවකට කෝල් එකක් දීලා විස්තර දැනගන්න ඉතින් මේ වගේ වීඩියෝ ගොඩක් ඔටෝ YouTube channel එකේ අපි කරලා තිනවා ඔයගලන්ට පුළුවන් පල්ලෙහා තියෙන වීඩියෝස් ඔක්කොම බලන්න ඒ වගේම ඉස්සරහට මේ වගේ latest වාහන ඔක්කොම review කරන්න බලාපොරොත්තු වෙන ඔයගලන්ට කරන්න තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරන්න අපේ Facebook එක like කරන්න අපේ Instagram එක follow කරන්න සිංහලෙන්ම වාහනකට දැනගන්න මේ ඔටෝ හබ්